මමද ඔබට ප්‍රධාන කරුණු හතරක් පිළිබඳව කෙටියෙන් අදහස් දැක්වීමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. එයින් පළවෙනි කාරණේ තමයි අටවෙනි විධායක ජනාධිපති ධූරයේ ආයු කාලය. දෙවෙනි කාරණේ තමයි නීති ආධිපත්‍යයට තිබෙන බරපතල අභියෝගයක් පිළිබඳව. තුන්වෙනි කාරණේ මෙරටේ භාෂණයේ රැස්වීමේ නිදහස අවලංගු කරමින් උදුරා ගනිමින් කරනු ලබන බරපතල දේශපාලන හිරිහැරකමක් පිළිබඳව. හතරවෙනි කාරණේ සුතියක් සමග යෝජනාවක් ආණ්ඩුව වෙත කරනු ලබන. ඉතින් පළවෙනි කාරණේ මම ඔබට කිව්වා විධායක ජනාධිපති ධූරයේ අටවෙනි විධායක ජනාධිපති ධූරයේ ආයු කාලය පිළිබඳව. මම පළවෙනිම ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකාවේ මැතිරණ කොමිෂන් සභාවට දැන් පැය 24කට පෙර එතුමන්ලා නිල වශයෙන් නිවේදනය කරා සැප්තැම්බර් මාස 18ත් ඔක්තෝබර් මාස 18ත් අතර නිසකවම ජනාධිපතිවරණය පවත්වන බවට. ඒ නිසා මේ මැතිරණ කොමිෂමේ වගකීම එය බව මීට පෙරින් මේ ස්ථානයේ ඉඳගෙන මම ඔබ හරහා රටට කියලා තියෙනවා. එය නිල වශයෙන්ම නිවේදනය කිරීම සඳහා කටයුතු කිරීම පිළිබඳව මොකද මහජනතාව අතර ලොකු සංකූලතාවයක් තිබුණා. සැකයක් වර්ධනය වෙලා තිබුණා. විවිධ අය විවිධ නිර්වචන දෙමින් හිටියා. ඉතින් ඒ නිර්වචන හෝ ඒ සැකයන් ඒ ප්‍රලාපයන් දුරු කිරීමේ වගකීම හැකියාව තියෙන්නේ මෙතන කොමිසමට විතරමයි. ඒ නිසයි ඒ ඉල්ලීම අපේ ප්‍රධාන කාර්යාලයේ ඉඳගෙන මීට සති කිහිපයකට පෙර මම විසින් කරනු ලැබුවේ. කෙසේ වෙතත් අපි අතිශයම කෘතවේදී වෙනවා අපේ රත්නායක මැතිතුමා සභාපතිතුමා ප්‍රමුඛ මැතිවරණ කොමිෂන් සභාවට ඉතාම නිරවුල් භාෂාවෙන් එතුමන්ලා කිව්වා මැතිවරණ පවත්වන කාල සීමාව ඉතාම පැහැදිලි කිව්වා. ඊට අමතරව කිව්වේ නාම යෝජනා ලබා ගැනීම සඳහා එන්න පුළුවන් කාල වකවානුව කුමක්ද කියලා. ඒ අනුව මං ඉතාම ඔබට වගකීමෙන් කියනවා අටවෙනි විධායක ජනාධිපති ධූරයේ ආයු කාලය අද සිට උපරිමයෙන් දින 194යි. අවම ආයු කාලය අද සිට උපරිම වශයෙන් දින 164යි. විධායක ජනාධිපති ධූරයේ ආයු කාලය මෙපමණයි. ඒ නිසා කිසියම් එක පොලිසිය වෙන්න පුළුවන්, රාජ්‍යංශය වෙන්න පුළුවන්, වෙනත් ජාත්‍යන්තර සංවිධානයක් වෙන්න පුළුවන්, වෙනත් දේශපාලන පක්ෂයක් වෙන්න පුළුවන්, කවුරුන් හෝ මේ පිළිබඳ වැරදි පූර්ව නිගමන මත ඉඳගෙන රාජ්‍ය පළුදු කිරීමේ කටයුත්තකට සම්බන්ධ වෙනවා නම් ඒ හැම දෙනාම තමන්ගේ මනසේ තමන්ගේ මතකේ දෛනිකව මේක තැම්පත් කරගන්න ඕනේ කියලා කියන එකයි මං අදහස් කරන්නේ. නිසා හිතුවක්කාර විදියට කිසිම රටක මැතිවරණ සිටියම් අකුලන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. අපේ රටේ අකුලපු ඉතිහාසයක් තියෙනවා. හැබැයි එකට දනනමන්න වෙන අවස්ථාවල් තියෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා ජනාධිපතිතුමත් ආණ්ඩුවත් සියලු පුරවැසියනුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නේ නැතුව මේ ආකාරයට මේ කටයුත්ත කරගෙන යයි කියලා. ඒ නිසා මේ අව උපරිම සහ විධායක ජනාධිපතිතුරේ උපරිම සහ අවම ආයු කාලය පිළිබඳ ඔබ මම හිතනවා සත්‍යයකට වතාවක් කවුන්ට් ඩවුන් එකක් කරන්න පුළුවන් නම් මාධ්‍ය හරහා සත්‍යයකට වතාවක් කවුන්ට් ඩවුන් එකක් කරන්න පුළුවන් නම් ඒක මේ රටේ ජනතාවට යම් සීකැඳවීමක් එහෙම නැත්නම් පාලකයන්ට ජනතාවට වේක් අප් කෝල් එකක් බවට එකපත් වෙයි කියලා සිතමින් ඒ යෝජනාව මම ඔබට කරනවා. ඒ පළවෙනි කාරණේ